නිර්මාණාත්මක කටයුත්තකදී ශිල්පියෙකු සතු යුතු විශේෂිතම ගුණාංගය ප්‍රතිභාව. ප්‍රතිභාව සමගින් යොදවන ශ්‍රමය, කාලය, අදිෂ්ඨානය එවැගේම සතතාභ්‍යාසයේ තිබෙනා වූ විශිෂ්ටත්වය මත තමයි ඒ නිර්මාණයේ තිබෙන විශිෂ්ටභාවයත් ඔපනැං වෙන්නේ. කලාකරුවන් යනු සරල මිනිස්සු සංකීර්ණ හිතක් තියෙන. ඇත්තද මේ කතාව? ඇත්ත. ඇත්ත කියලා කියන්නේ මේ කලාකරුවෝ කියවහම කලාකරුවෝ මම කියන්නේ හරි සුන්දරයි. ඒ සුන්දරත්වයේ නිසාම තමයි මේ ලෝකේ සුන්දර වෙලා තියෙන්නේ. ඒ කලාකරුවන්ට තියෙන විශේෂ කාර්යභාරයක්. ලෝකේ සුන්දර කිරීම. හොඳයි. ඒ සමගින් අපි දැනගන්න කැමති කවුද ඔබතුමා? මම සංජීව ජානකිදිරිසිංහ. මගේ පවුලේ අම්මා තාත්තා නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. මම දැන් විවාහකයි. එක දුවෙක් ඉන්නවා. චිත්‍ර ශිල්පියෙක් විදිහට මම කලාවට සම්බන්ධ වෙලා වැඩ කරනවා. වෘත්තිකයෙක් විදිහට චිත්‍ර ශිල්පයට අදාළව වෘත්තියක් කරගෙන යනවා. ඔව්. ඕනෑම සුන්දර ජයග්‍රහණයක ආරම්භය අපි දන්නවා ඉතා අරලුයි. අපි කැමති ඔබතුමා ඔබතුමාගේ පුංචි කාලයේ වෙතට අපි යගෙන යනවා. ඔව්. මම මූලික අධ්‍යාපනය හදාරන්නේ බදුල්ල මහවත්තිගම විද්‍යාලේ. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට මම එනවා රාහුල ශ්‍රී රාහුල මහවිද්‍යාලේ මයිලගස්තැන්න. එතනින් පස්සේ උසස් පෙළ සමත් ඊළඟට සෞන්දර්ය අධ්‍යයන ආයතනයට යනවා. චිත්‍ර ශිල්පීය හදාරන්නේ එතනදී. ඒ ඒ ඊට කලින් මට ඒ විශේෂ ටිකක් දක්ෂතාවයක් මම පුහුණු කරලා තිබුණා. ඒ නිසාම මම එතෙන්ට යනවා. ඔව්. ඒ වගේම වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් කියන තැනට ඔබතුමා එන්නේ කොහොමද? වෘත්තීය චිත්‍ර ශිල්පියෙක් වෙන්න මම මේ චිත්‍ර ශිල්පයේ ආධාරපු නිසාම يعني මට ඒ සම්බන්ධව ඉල්ලුමක් ඉස්කෝලේ යන කාලේ ඉඳලම තිබුණා. يعني සමහරක් වැඩවලට ඉස්කෝලේ වැඩවලට එහෙම එකතු වෙලා එහෙම කරගෙන යනකොට ඔය දැන්වීම අදින්න බෝඩ් අදින්න ඒ කියන්නේ මේ වෘත්තියක් විදිහට කරගෙන යන අයගේ වැඩ මගෙමුත් කරගන්නවා කට්ටිය. ඉතින් නිකම් මෙතෙන්ට තල්ලු වෙලා යනවා කියන්නේ සමාජයේ හිරසක් තියෙනවනම් ඉස්තනක් තියෙනවනම් ඒකට ඒ දේ පුහුණු වෙනකොට ඉතින් අපි ඔය නිකම් මෙතෙන්ට යනවා. ඉතින් ඒ ඒ හුරුවත් එක්ක තමයි වෘත්තියක් විදිහට එතෙන්ට පත් වෙන්නේ. ඔව් එතකොට මේ කලාව පිළිබඳව තිබුණ දැඩි ආශාව නිසා නෙමෙයිද මේ වෘත්තියට යමු වෙන්නේ? කලාවට ආසාවක් තිබුණා. කලාවට කියන්නේ සංගීතයට, චිත්‍රයට එහෙම ඇලුම් කිරීමක් ආසාවක් තිබුණා පුංචි කාලේ ඉඳලා මෙහෙම. ඒ ඒ ආසාවත් ඒකට හේතු වුණා. මම කියන්නේ චිත්‍ර කලාවේදීන් අපි කරන කියන දේවල් එක්කම වෘත්තියට අදාළව දේවල් වෙන මේවා තියෙනවා. හැබැයි චිත්‍රයට අදාළව ඒ කියන්නේ විශේෂ විදිහට කලාවට අදාළව ඒවා ගත්තොත් ඒක වෙනස්. දැන් අපි අඳින චිත්‍රයක් ගත්තොත් ඒක වෘත්තියක්ම කියලා කියන්න බෑ. අපිත් ඒක රස විඳිනවා, බලන අයත් රස විඳිනවා. හැබැයි වෘත්තියක් විදිහටපත් වෙන්නේ ඒ සම්බන්ධව අපි උපයන දේත් එක්ක. වෘත්තිකයක් විදිහට ඒකේ කොහොමද විශිෂ්ටත්වයක් ගන්න කියන එකත් එක්ක තමයි ඒක හැදෙන්නේ. ඔව්. මම ඍජු අහන්නම්. කලාව දේශපාලනිකයිද? ඔව්. දේශපාලනිකයි. ඔව්. කොතනදද ඒක පිළිඹු වෙන්නේ? කලාව දේශපාලනිකයි කියලා කියන්නේ ඒක ලෝක ඉතිහාසයේ පුරාම තියෙන දෙයක්. දැන් අපි නිකන් හිතුවොත් අම්මා කතාව මැක්සිම් ගෝර්කී ලියනකොට ඒක ඍජුවම දේශපාලනයට සම්බන්ධ වෙනවා. දේශපාලනික විප්ලවයක් වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේම අපිට ගත්තොත් මේ මෑත කාලේ පවණ වගේ නන්දාමාලනී ඒ අය කරපු ඒ ඒවත් එක්ක ඒවා දේශපාලනිකවම ඒවා අදටත් කතාබහට ලක් වෙනවා. ඔව්. ඉතින් ඒ වගේම තමයි මේ චිත්‍රය තුළින් කොහොමද මේ ආකල්ප අදහස් සමාජගත කරන්නේ? මේ වෙන දේශපාලනික දේවල්. ඔව් දැන් එහෙම දේශපාලනිකව කියලා ඍජුව අපිට එහෙම පේන්නේ නැති වුණාට මේ දේශපාලකයාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට කලාව තමයි. කොහොමද? මම මෙහෙම කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් දේශපාලකෙක් යම් දේශපාලන රැස්වීමක් කරනවා සරලව කෙටිමක් කියනවා. ඒ වේදිකාව හදන්නේ මේ චිත්‍ර ශිල්පී තමයි කවුරු හරි. එතනින් පස්සේ එයා කරන සියලු වැඩ කටයුතු වලට දේශපාලනයේ ඍජුව කලාව සම්බන්ධ වෙනවා. දැන් අපි පාරේ යනකොට තියෙන පිළිරු ඒදවල ඒක ඔක්කොම කලාකරුවෝ අතින් නිර්මාණය වෙච්ච ඒවානි. අම නිර්මාණ ඒ වෘත්තික ඔය ඒක සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙමයි ඒක කියන්නේ. ඒක ඒක දේශපාලනිකව කියලා අපිට පේන්නේ නැහැ. නමුත් දේශපාලනයට ඍජුවම මේ චිත්‍රකලාවත් සම්බන්ධයි. ඔව්. දැන් සමාජය වෙනස් කිරීම කියන කාර්ය තුළදී දේශපාලඥයින් බොහෝ දේ සිදු කරනවා. විවිධාකාරයේ දේවල් සිදු කරනවා. අතින් දැන් ඔබතුමාත් මම හිතන්නේ දේශපාලනයට සම්බන්ධයි එකතකින් කාලයක් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් නැද්ද මේ චිත්‍ර කලාව තුළින් සමාජය වෙනස් කරන්න පුළුවන් ගන්න පුළුවන් පියවරයන්? එහෙම උත්සාහ කරන ශිල්පියෝ ඉන්නවා. අද ඒ කියන්නේ
කලාව තුලින් දේශපාලනික වෙනස් කිරීම අපේක්ෂා කරන ශිල්පියොත් ඉන්නවා එහෙම කලාකරයොත් ඉන්නවා ඒ අය ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා ඇත්තටම මේ කලාකරුවට විශේෂ උවමනාවක් තියෙනවා මේ මේ දේශපාලනේ වෙනස් කරන්න එහෙම වෙනස් කරන කලාකරුවන්ට එහෙම හැකියාවකුත් තියෙනවා මම කියන්නේ මොනවාද ඒ වගේ ගණ ක්‍රියාමාර්ග ඔබතුමා අරගෙන තියෙනවා ඒ වගේ ක්‍රියාමාර්ග මම කාලයක් එහෙම ඉලක්ක කරගත්තු දේශපාලනික කතාබහක් ඉලක්ක කරගත්තු චිත්‍ර ප්‍රදර්ශන කරලා තියෙනවා. ඒව වලින් සමාජයට කතිකාවක් ගෙනියන්න උත්සාහ කරා. ඔව් මොනවද මේ චිත්‍ර ප්‍රදර්ශන අපි එනම් සම්බන්ධයෙන් කියමු. මායාව කියලා චිත්‍ර ප්‍රදර්ශනයක් කරා. එතකොට මේ සමාජයේ තියෙන මේ අපිට දේශපාලනිකව අපිව මේ වසාගෙන තියෙන මායාවක් තියෙනවා. අපි ඇත්තටම ඇත්ත මිනිස්සු නෙවෙයි ඉන්නේ මේ දේශපාලනේ බොහොම බොරුකාරයෝ වංචාකාරයෝ අවංක නැහැ. ඒක අපි කතා කරලා තියෙනවා. මේ මම ගොඩක් කලින් කරපු චිත්‍ර ප්‍රදර්ශනයක්. ඊළඟට විඩාව. මේ සමාජ පීඩනය කොහොමද මිනිස්සුන්ගේ පීඩනය තුල ඒකේ රසවින්දනයක් නෙමෙයි මම අපේක්ෂා කරේ දැනුවත් කිරීමක් සමාජය දැනුවත් කරන්න පුළුවන් ද චිත්‍රයෙන් කියන එක. එහෙම. ඉතින් ඒ අදාළ ඔබතුමා අපේක්ෂා කරපු තැනට යන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ මේ චිත්‍ර ප්‍රදර්ශන තුලින් දැන් ඒ විඩාව පිළිබඳව මායාව මේ ආදී නම් දාගෙන ඒ අදහසක් නේ සමාජගත කරන්න හැදුවේ. සමාජගත කරන්න. ඒ ඒක සමාජගත වුණාද? මිනිස්සු ඒක ලබා ගත්තද? නැහැ. ඒක ඒක ඍජුවම කිව්වොත් නැහැ. ඒක ඒක එහෙමුනේ නැහැ. ඒ උත්සාහය ගොඩක් අමාරුයි එහෙම කරන්න. මොකද ඒ ව්‍යාකරණයක් තියෙනවා චිත්‍ර සම්බන්ධව කතා බහ කරන්න. ඒක සමාජයේ ටික දෙනයි ඒක අඳුරන්නේ. දැන් ඒක ඉස්සර වෙලා අපිට සමාජය හදන්න වෙනවා. රසවින්දනාත්මක සමාජයක්. එතන ගැටලුවක් තියෙනවා තමයි. රසවින්දනයක් නැති එක සමාජයේ දුර්වලතාවයක්ද? සමාජය නෙවෙයි මුළු සමස්ත සමාජයේම ඉදිරි ගමනට බාධාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ සමාජයක් දියුණු වෙන්න නම් රසවින්දනයක් අවශ්‍යයි. දින මිනිස්සු අවශ්‍යයි. එහෙම නැති වුණොත් අපි මේ යාන්ත්‍රික වෙනවා කියන අදහසක් මගේ තියෙනවා. මොකද ගීතයක් රසවිඳින්න, චිත්‍රයක් රසවිඳින්න, නර්තනයක් බලන්න, නාට්‍යයක් බලන්න, චිත්‍රපටයක් බලන්න, ඒක තුල එන දැනුවත් වීමක් තියෙන්න ඕන. ඒක තමයි දැනුවත් වීම වෙන්න ඕන. ඒ කියන්නේ දැන් පොඩි ළමයෙකුට කියා දෙනකොට එකපාරම විෂය කියලා දෙනවට වඩා එයාට ආසා හිතෙන දෙයකින් කියලා දෙනකොට එයාගේ සෙල්ලමක් එක්ක හරි එයාගේ තියෙන මොකෝ මොනවා හරි සරල දෙයක් අස්සේ උගන්වනවා නම් ළමයටත් ඒක ඉක්මනටම ග්‍රහණය වෙනවා. ඒ වගේ තමයි සමාජයටත්. මේ හැමෝම අපි කියන එකම මට්ටමේ බුද්ධියක් නැහැ. විවිධාකාරයි වෙනස්. ඒක නිසා එතකොට ඔබතුමා දකින්නේ සමාජයේ ඉදිරි ගමනක් නැහැ කියලාද? මොකද දැන් ඔබතුමාගේ චිත්‍ර ප්‍රදර්ශන තුලිනුත් ඔබතුමා දෙන්න ගිය අසාර්ථක වෙලා තිබෙනවා. ඉතින් ඒ රසවින්දනයේ අඩුපාඩුවක් නිසා. ඔව්. ඉතින් මේ රසවින්දනයේ අඩුපාඩුවක් දිගින් දිගටම තියෙනවා නම් සමාජයේ ඉදිරි ගමනක් තියෙනවද? ඔක සංකීර්ණ ප්‍රශ්නයක්. අපි දැන් ඒක කතා කරනවා නම් ටිකක් තව විග්‍රහ කරන්න ගොඩක් ඒවා තියෙනවා. මොකද සමාජයක් සුවපත් වෙන්න, යහපත් වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. एक प्रधान एक समाज एक आर्थिकमय निदास देशपालन अवबोधे वे कारणादेक विशेष मम हितन देशपालन तीन अवबोधे सह आर्थिक निदास बलापुर सुंदर समाज रसविंदने हेबी समाज अभेद हेम खाले हेम अपेक्षा वक्ति ඒ අපේක්ෂාවක් කියන්නේ එහෙම වමනාවකුත් තියෙනවා. එහෙනම් දැන් රසවින්දනයක් එන්න මම අර මුලින් කිව්ව විදිහට ගත්තොත් දැන් ආර්ථික නිදහස ප්‍රධාන වශයෙන්ම වටිනවා. දේශපාලනික අවබෝධයත් වටිනවා. දැන් ඒක සරලව කියනවනම් දැන් එහෙම තියෙන රටවල් තමයි මේ ඒ රසවින්දනයෙන් ඉහළ රටවල්. දැන් අද ආර්ථිකය මනින එක 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 රටක සංවර්ධනය මානින එක එකක් තමයි සතුට. කෙනෙක් ඒ කියන්නේ රටේ පුද්ගලයෝ සතුට කියන ඒකකයක් ඒක ප්‍රධාන වෙලා තියෙන්නේ රසවින්දනයත් එක තමයි සතුට එන්නේ. නේ? හරි. එයානෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව් දැන් අපිට මේ සමාජ අවශ්‍යතාවයක් ඒක. ඒක රසවින්දනයක් එක්ක සතුටෙන් ඉන්න මිනිස්සු ඉන්න සමාජයක් ඒක අවශ්‍යතාවයක්. සතුට කියන එක දැන් අපි කැම බීම කිමුත් සතුට වෙනවා. එහෙම තියෙන කලාව තුල ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. කෑම බීමෙන් ගන්න සතුටට එහාගේ සතුට කලාව තුල කරන්න පුළුවන් කියන අපේක්ෂාවක් තියෙනවා. එහෙම මම කියන්නේ. ඔව්. හොඳයි. දැන් මම අහන්නේ ඔබතුමාගේ වෘත්තිය පිළිබඳව. ඔබතුමාට සිතැඟි පරිදි විස්තර කරන්න. ඔව් වෘත්තිය ගත්තොත් වෘත්තිය චිත්‍ර ශිල්පී. දැන් ඒක ගත්තොත් ඒක මුදල් උපයන මාර්ගයක් මගේ. يعني ඒක මුදල් වෙනුවෙන් කරන වෘත්තියක් මම. ඉතින් මම ඒක කරන්න ඉතින් සල්ලි හම්බ කරන්නම තමයි.
එතකොට ඒකේ තියෙනවා දැන් සමාජයේ උවමනාවල් ටිකක් ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට අපි සපේනවා. දැන් ඒ ශේෂ්ත්‍රය ගත්තහම මම කරනවා මගුල් පෝරු හදනවා. ඒව අලවි කරනවා සහ කුලියට දෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවය ඉටු කරනවා. ඊළඟට උද්‍යාන අලංකරණ වැඩ කරනවා. එතන මූර්ති හදනවා, චිත්‍ර අඳිනවා. දැන් මූර්ති හදනවා කියන්නේ දැන් පන්සල්වල චිත්‍ර, පන්සල්වල මූර්ති, බුදු පිළිම හදන ඒවා. ඒ වගේ දේවල් තමයි මගේ කියන්නේ වෘත්තියක් විදිහට කරගෙන යන්නේ. එතකොට ඒක ඒ වෘත්තියට ඉල්ලුමක් තියෙනවා. ඒක ඉස්සරින්දලා තියෙන කාලයක් තිස්සේම තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෘත්තියත් එක්ක එකතු වෙලා තියෙනවා. ඒක පරම්පරාවෙන් මම ඉගෙන ගත්ත එකක් නෙමෙයි. මම ශිල්පියෙක් විදිහට විටින් විට දිනු කරපු දෙයක්. හදාරපු දෙයක්. ඔව්. එතකොට ඔබතුමා බලාපොරොත්තු වෙන වෙළඳ පොළ මේ ලංකාව තුළ එහෙම නැත්නම් ඔබතුමා ජීවත් වෙන බදුළු ප්‍රදේශය තුළ තිබෙනවද? තියෙනවා. බදුළු මෙහෙ තියෙනවා, ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක නිසාම තමයි මම මෙහෙ මේ 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 ප්‍රදේශයට අදාළව මේ වෘත්තිය කරගෙන යන්නේ. ඔව්. හරි, වෘත්තියක් විදිහට ඔබතුමා තෘප්තිමත් වෙනවද ආර්ථික අතින් ගත්තම එහෙම? ආර්ථික වශයෙන් ගත්තහම ලොකු තෘප්තියක් නැහැ. මේ වෘත්තිකයක විදිහට මම තෘප්තිමත්. එකක් ඒක දැන් වෘත්තිකයක විදිහට තෘප්තිමත් කියන්නේ වඩා තෘප්තිමත් එහෙම ගත්තාම. ආර්ථිකයම කියන එක එකම සාධකයක් නෙවෙයි. ආර්ථිකයෙන් කියන්නේ අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් තමයි අපිට ජීවත් වෙන්න, කන්න බොන්න, ගෙවල් දරවල් හදාගන්න. ඒ ටික තිබුණාම ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක සම්පූර්ණ වෙනවා. ඒ නිසා තෘප්තිමත් එතනින්. ඊට එහා තෘප්තිමත් තෘප්තියක් තියෙනවා මේ විෂය අපි කරගෙන යද්දී. ඒ වෘත්තියෙන් අපිට දැන් අපි කරපු දේවල් පේන්න තියෙනවා. සමාජයට අපි කෘතියක් ඉතුරු කරලා තියෙනවා. දැන් පන්සලකට ගිහින් පිළිමයක් හදලා තියෙනවා, චිත්‍රයක් ඇඳලා තියෙනවා. පාරේ යනකොට මං කරපු මූර්ති තියෙනවා. ඒ වගේ දේවල්. එහෙම දකිනකොට මට ඒ ඒක අගය කරන අය මිනිස් කතා වෙනවා. කතා වෙනවා. ඉතින් එහෙම එතකොට ඒගොල්ලෝගෙන් අපිට ඔයාද කරේ කියලා අහනවා. මේ එහෙම එහෙම ඉතින් ඒවා සමාජය තුලින් අපිට එනකොට ඒ තෘප්තිය ඊට එහා ගිහිල්ලා ඒක සල්ලි වලින් ගන්න බෑ තියක්. හරි, දැන් තාක්ෂණයේ දියුණුව සමග අපි දන්නවා ඩිජිටල් ප්‍රින්ටින්ග්, ඒ වගේම ෆොටෝෂොප් මේ වගේ දේවල් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා පාවිච්චි කරන්නේ මේ දේවල්. ඉතින් මේ දියුණුවත් එක්ක මේ තාක්ෂණයේ හැරවුම් ලක්ෂ්‍යත් එක්ක ඔබතුමාගේ වෘත්තියට එහෙම නැත්නම් මේ චිත්‍ර ශිල්පියාට අභියෝගයක් වෙලා තියෙනවද? ඔව්, එහෙම අභියෝග තිබුණා. දැන් ඒකට හේතුත් තිබුණා. දැන් මේ තාක්ෂණෙත් එක්ක ගියායට එකෙච්චර ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. යාවක් කාලින වෙන්න එපේ. හැම දෙයක් මෙහෙමනේ. අලුත් අලුත් දෑ නොතන ජාතිය වඳ වේ කියලා තියෙනවනේ. ඉතින් ඒ වගේ නොනගී කියනනේ. ඔව්, නොහන්නේ එහෙම තමයි. ඒතර නොනගී කියන්නේ වැරදු නැහැ. එතකොට මේ වෘත්තිය යාවක් කාලින වෙන්න ඕනේ, අප්ඩේට් වෙන්න ඕනේ. ශිල්පියෝ එහෙම අප්ඩේට් වෙච්ච අය අද බොහොම ඉහළ ආර්ථික සමාජීය තත්ත්වයක ඉන්නවා. එහෙම පේන්න තියෙනවා. ඔබ අප්ඩේට්ද? අප්ඩේට් වෙනවා. මම නිතර අප්ඩේට් වෙනවා. ඔබ උදාහරණයක් දෙන්න මට. දැන් අපි කිව්වොත් දැන් ඩිජිටල් මුද්‍රණ කලාව ආවනේ. ආවට පස්සේ ගොඩාක් වෙලාවට අපි හැමෝටම මේ ප්‍රශ්නේ, චිත්‍ර ශිල්පියන්ට ප්‍රධානම ප්‍රශ්නේ වුණේ එතන. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක ග්‍රැෆික් ඩිසයින් කරගෙන ගිය අයට අතෙන් චිත්‍ර ඇඳපු අයට, බෝඩ් ඇඳපු අයට බඩේ පාර වැදුනා සරලවම කියනවා. එතකොට ප්‍රශ්නයක් වුණා. හැබැයි ඒකට අනුගත වෙච්ච අයට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒගොල්ලෝ ප්‍රින්ටර්ස් ගත්තා. ඒගොල්ලෝ ඒ වෘත්තිය ආපහු වෙනස් විදිහකට කරගෙන ගියා. එහෙම දැන් තාක්ෂණයත් එක්ක කිව්වහම ගොඩාක් ඒවා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා කරපු ඒවා දැන් ඉහළට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඉස්සර චිත්‍රයක් අඳිනකොට ෆොටෝ එකක් අඳිනවනම් පෝට්‍රේට් එකක්, ඔව් ෆොටෝ එකක් අඳින්න අපිට හම්බුනාම අපි අඳින්නේ ඒක කොටු ගහලා ඊට පරිමාණයට සාපේක්ෂව තව ලොකු එකක කොටු ගහලා ඒකට බලාගෙන මේ ෆොටෝ එක අඳිනවා. හැබැයි අද සරලයි, ප්‍රොජෙක්ටර් එක තියෙනවා. ප්‍රොජෙක්ටර් එක ගැහුවා කැන්වස් එකට, අපිට ඕන එක කම්පියුටර් හරහා ගත්තා. ඉතින් ඊට වඩා අඩු කාලයකින් ඒට වඩා ගුණාත්මකයෙන් වැඩි නිර්මාණයක් කරන්න හැකියාවක් තියෙනවා. ඒ අනුව බලුවම තාක්ෂණයෙන් කිසි ගැටලුවක් ඇතිවලා තියෙනවා. උදව්ව නිසියාකාරව උදව්වක්ම බවට පත් කරගත්ත කට්ටිය තමයි එතනින් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ බඩේ පහර ඔබතුමාට රැදිලා නේ? එහෙම නෑ, ඒක එහෙම වෙච්චයි ඉන්නවා. මම කියන්නේ එහෙම බොහොම ඒ කියන්නේ ඒක ඒකට ඇතුළත් වෙන්න බැරි විච අය ඉන්නවා. එහෙම දන්න අය ඉන්නවා. එහෙම අපිට ඒක කියන්න අමාරුයි. දැන් ඒක කිව්වට පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ. හැමදාම හිතන්නේ දැන් පරණ කාර් හොඳයි කියන විශ්වාස කරන කට්ටිය ඉන්නවනේ. දැන් අද ගත්තොත් ලංකාවේ නිෂ්පාදනය කරපු බොහොම වේගා වගේ සුපිරි කාර් තියෙනවා. හැබැයි තාමත් ඒගොල්ලෝගේ මනසේ තියෙන්නේ පරණ ෆොක්ස්වැගන් එක තමයි හොඳ කියලා. එහෙම අන්න ඒ වගේ එකක් චිත්‍ර ශිල්පියෝ අස්සේ තියෙනවා. ඒ ගතානුගතික භාවය තමයි හේතු වෙලා තියෙන්නේ.
හොඳයි. ඉතින් මට පැහැදිලි ඔබතුමාගේ කලාවන් වලට නම් කිසිම බාධාවක් කියලා නැහැ. සමස්ත චිත්‍ර කලාව පිළිබඳව ගත්තම මේ නිර්මාණයන් වලට ඉල්ලුමේ අඩුවක් තියනවද? ඉල්ලුමේ අඩුවක් නැහැ. ගුණාත්මක නිර්මාණ අඩුකමක් තියෙනවා. මම දකින්නේ කියන්නේ නිර්මාණයක් වෙනකොට අපිට නිර්මාණයේ මුලින් මටත් ওই ප්‍රශ්නේ තිබ්බා. මම කරපු නිර්මාණ වලත් අඩුපාඩු ගොඩක් තිබ්බා. නිර්මාණයේ කොහොම වුණත් අවසානයේ ඒ නිමාවට අදාළව චිත්‍රයක් අපි නිකන් උදාහරණයක් ගමු. ඒකට ඕන ගුණාත්මක වම අපි චිත්‍රය ඇඳලා ඉවර කරපුවාම අපේ තියෙන උප්පරිම හැකියාව දාලා ඉවර කරපු එක නෙමෙයි චිත්‍රය කියන්නේ. වෙළඳපොළ අපේක්ෂා කරන්නේ ඒක නෙමෙයි. ඒකට ෆ්‍රේම් එකක් ගහලා ඒකට තියෙන තව තව එකතු වෙන්න ඕනේ කාරණා ගොඩක් තියෙනවා. ඒවත් එක එකතු වුණාම තමයි ඒකේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙන්නේ. දැන් මෙහෙම මම හිතමු. දැන් අපි ඩිජිටල් print කරනවා. ඔව්. ඩිජිටල් print එකක් අපි හිතමු රුපියල් 2500යි කියලා හිතමු print එක. නමුත් ඒකම ඔබතුමාලා සිතුවම් කරනවා. ඔව්. සිතුවීමේදී අරට වඩා ලොකු මහන්සියක් ඔබතුමාලා දරනවා. එහිදී පිරිවැය රුපියල් 5000ක් වෙනවා. එතකොට පාරිභෝගිකයා ඩිජිටල් printing දිහාවට දොමු වෙන්නේ එහෙම නැත්නම් චිත්‍රයේ දිහාවටද? එතෙන්දී පුංචි අභියෝගයක් තියෙනවා. ඒක එහෙම එහෙම මෙහෙම හිතමු අපි දැන් ඒ කියන්නේ ඒක චිත්‍රයක් සම්බන්ධව ගත්තොත් ඒකේ ගුණාත්මක අතින් එහෙම වෙනසක් තියෙනවා. නමුත් දැන් අපි ගත්තොත් ඔක ඔය කියන කාරණේම තමයි ග්‍රැෆික් ඩිසයින් වලට තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම අතෙන් අදින එකේ ක්වොලිටි එක වෙනස් එකක්. ඒ හැබැයි ග්‍රැෆික් වලදී මුද්‍රණ ක්වොලිටි එක වෙන එකක්. ඒක නිසා එතකොට ඒ චිත්‍ර ශිල්පියෙකුට අදාළව ගත්තොත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හදයි මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ චිත්‍ර කලාව චිත්‍ර ඇඳීම කියන දේ සහජයෙන් මෙන දෙයක්ද මම එහෙම දෙයක් විශ්වාස කරන්නේ හේතුවක් තියෙනවා දැන් සහජයෙන් එනවනම් මේ මම පුංචි කාලේ මට චිත්‍ර ඒ තරම් බෑ මං දන්න විදිහට මගේ අවබෝධය හැටියට මට එච්චරම බෑ චිත්‍ර අඳින්න හැබැයි මම දකින්නකොට දකින්න ආයේ චිත්‍ර අඳින ආයේ දකින්නවා තාත්තා චිත්‍ර අඳිනවා ඒතර ඒවා දකින්නකොට මට චිත්‍ර අඳින්න ආසාවක් ඇති වෙනවා ඊට පස්සේ මම අඳිනේවා ඒ තරම් සාර්ථක නෑ හැබැයි මම ටික ටික ඒක පුහුණු කරනවා ඒ පුහුණු වීම තුල තමයි මම අද ඉන්න මට්ටමේ ඉන්නේ හැබැයි සහජයෙන් එනවා නම් ඒක මුලම තියෙන්න එපා මම කියන්නේ මුලම මේ හැකියාව තියෙන්න ඕනේ තියෙන්න ඕනේ අඳිනකොට අඳිනකොටම ඒක හැකියාවක් තියෙන්න ඕනේ ඉතින් ඒක මම කියන්නේ චිත්‍ර ශිල්පී හදාරන අයගේ තියෙන මිත්‍යාවක් ඒක මේක සහජයෙන් එන අයට විතරයි පුළුවන් කියන වගේ අදහසක් තියෙනවා එහෙම නෑ මේක නිතරම මේ පිළිබඳව අධ්‍යයනය කරලා මේ පිළිබඳව නිතර නිතර පුහුණු වීම කරොත් එයාට සාර්ථක මේ කියන්නේ විශේෂ හැකියාවක් තියෙන චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් පුළුවන්කම තියෙනවා හරි දැන් මේ කලාව ඉදිරි පරපුරකට දෙන්න ඔබතුමා උත්සාහ කළා නැද්ද උත්සාහ කරලා තියෙනවා කොහොමද ඒ කියන්නේ මගෙන් චිත්‍ර ඉගෙන ගන්න එන අය ඉන්නවා ඒ සමහරක් අය වෘත්තීය චිත්‍ර ශිල්පියෝ වෙන්න උත්සාහ කරන අය ඉන්නවා ඒගොල්ලෝ කැන්වස් වල කොහොමද අඳින්නේ චිත්‍ර මොනවද පාවිච්චි කරන්නේ කොහොමද ඒක පදම් කරගන්නේ කොහොමද මේ වගේ දේවල් අහන අය ඉන්නවා මූර්ති ශිල්පියෙක් ගැන මගෙන් අහන අය ඉන්නවා ඉතින් මම වැඩ කරන තැන් වලට ගිහිල්ලා පිළිමයක් හදනවා නම් එතෙන් ටෙක් කරන්න ගිහිල්ලා ඒ අයට ඒක වැඩේ කරගෙන යද්දිම අත්දැකීම ගන්න ඉඩ සලස්සනවා එහෙම දැනට වෙනමම මගේ මේ මේ උගන්වනවා කියන ආයතනයක් නෑ එහෙම හැබැයි මට සම්මා සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන අයට ටිකක් උදව්වක් කරන්න චිත්‍ර ටිකක් කියලා දෙන්න පුතාට එහෙම කිව්වොත් මම ගිහිල්ලා කියා දෙනවා එහෙම ඉතින් ඒ මට්ටමින් තියෙනවා දැනට ඒත් අමතරව මම කරගෙන යනවා මේ YouTube channel එක පටන් ගන්න තියෙනවා සංජීව ඉදිරිසිංහ කියන නමින්ම මේ තාම වීඩියෝ අප්ලෝඩ් කරලා නෑ ඉදිරියේ බලාපොරොත්තු වෙනවා මේ චිත්‍ර අඳින එකේ මුල ඉඳලා සරලව පියවරෙන් පියවරට කොහොමද චිත්‍රයක් අඳින්න ඉගෙන ගන්න කියන එක දැන් ඒක දැන් ලංකාවේ එහෙම channel එකක් මට හම්බෙලා නැහැ. හැබැයි පිටරට channel තියෙනවා ගොඩක්. ඔව්. ඔව් ඒ කියන්නේ සිංහල භාෂාවෙන් ඔබතුමා ඒක උගන්නන්න හැකලම නොන ඔබට අවස්ථාවක් තිබෙනවා චිත්‍ර කලාවට යොමු වෙන ඔබට සංජීව ඉදිරිසිංහ සංජීව ඉදිරිසිංහ YouTube නාලිකාව ඔස්සේ ඉදිරියේදී ඒ videos නර්මලා ඒ හැකියාව ලබා ගන්න. හොඳයි. ජීවිත කාලය තුලම මතක හිටින අත්විඳපු සුන්දරම මතකය මොකද්ද? ගොඩක් තියෙනවා. ඒ හැම එකක්ම එකකට එකක් සාපේක්ෂයි. එහෙම ගත්තාම මේ පළවෙනිම එක තමයි සෞන්දර්ය අධ්‍යන ආයතනයේ මට තෝරා ගත්තා කියලා ලිපිය ලැබිච්ච දවස එකක්. ඒක මගේ සුන්දර මතකයක් විදිහට මට ඒක අමතක නොවන අත්දැකීමක්. ඊළඟ එක තමයි අපි මම ඉස්කෝල යන කාලේ අම්මා හිටිය රට ඉස්කෝලෙන් ඉවර වෙලා උසස් පෙළත් ඉවර වුණාට පස්සේ අම්මා රට ගියේ කියන්නේ මද පෙරදිග රැකියාවක් කරලා දැන් ඒ කාලේ මේ
යුද්ධෙම තිබ්බා එහෙ. අහහ. එතකොට ලංකාවට මාස 7ක් 8ක් විතර ලියුම් ආවේ නෑ. ලංකාවට ආවේ නෑ නෙමෙයි අම්මගේ ලියුමක් ආවේ. ආවේ නෑ. අහහ. එතකොට එහෙම තිබිලා තිබිලා ඉතින් ඒක හරි ටිකක් ගැටලුයි ඉතින් නංගිලා තුන් දෙනයි මායි තාත්තයි ඉතින් අපි හැමෝටම ඒක ප්‍රශ්නයක් වෙලා තිබ්බා ඒ කාලේ මේ ලියුමක් ආවේ නෑ අම්මට මොනවා වෙලා ඇද්ද එහෙම එහෙම. හැබැයි කාලෙකට පස්සේ ඊට පස්සේ ලියුමක් ආවා. එදා සතුටක් තිබුණා ඒක අදටත් ඒ කියන්නේ ඔය කාරණා දෙක ඉහෙලින්ම තියෙනවා එහෙම මතකේ තියෙන එක එහෙම මම ඒ විදිහට ප්‍රශ්නයක් අහුවම ටග්ගල මතක් වෙන එකක් ඒක හදයි ඉතින් ඒත් එක්කම ඔබතුමාගේ ජීවිතේ විනෝදාංශ තියෙනවද විනෝදාංශ තියෙනවා මොනවාද මගේ එකක් ඔය මල් පැල හදනවා මම උද්‍යාන අලංකරණ විෂය කරන නිසා මට තැන් තැන් වලට යනකොට ඒ කියන්නේ විශේෂ ගස් වර්ග හම්බ වෙනවා මම බොන්සයි කලාවට හරි ආසයි පෝච්චේක විශාල ගහක් පැල කරන එක. ඉතින් ඒක නිසාම මම ඒ විශ්ේ ගොඩක් කරනවා යනවා තැන් තැන් වලට යනවා පැල තියෙන තැන් පාරේ යනකොට දකින්නවා ඒ තැන් වලට වෙලාවක ගිහිල්ලා ඒ ගහ ගලව ගන්නවා. එහෙම එහෙම තියෙනවා වැඩ කරන තැන් වල විසි කරන ගස් ඩෝසර් කරනකොට ඔය පාරවල් හදනකොට එහෙම තැන් වලින් ගිහිල්ලා ඒ ගස් අරන් එනවා. ඒවා ගෙනල්ලා පැල කරනවා. ඉතින් ඒක එක විනෝදාංශයක් විදිහට තියෙනවා. ඔව්. වත්මනේ ඔබතුමාගේ පවුලේ තොරතුරු ගැනත් අපිට විවාහකයි මම මුලින් කිව්වත් මම දුවෙක් ඉන්නවා දැන්ට ශිෂ්‍යත්ව විභාගේ ලියන්න මේ 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 වර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙනවා බිරිඳ රැකියාවක් කරනවා හෙදවිතුවලේ සංවර්ධන සහකාර ඉදිරියට වැඩ කරනවා එහෙම තමයි මගේ පවුලේ විස්තර සුන්දර කාලය ගත වෙලා යනවා හරි අවසාන වශයෙන් අපිට කියන්න චිත්‍ර විෂය හදාරන චිත්‍රකලාවේ නිරත වෙන සියලු දෙනාටම ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඒත් එක්කම චිත්‍රකලාවෙන් බැහැරව සමාජයේ සිටින සියලු දෙනාටමත් දෙන්න පණිවිඩයක් ඇති. ඔව් මේ දැන් මට චිත්‍ර ශිල්පියෝ විදිහට පුහුණු වෙන කෙනෙකුට නම් මට කියන්න තියෙන නිරන්තර පුහුණුවේ යෙදෙන්න ඕන. ඒක එහෙමමයි. නමුත් මේක ශිල්ප ක්‍රමයක් විදිහට දිනු කරනවා නම් එහෙම කරන්න ඕන. නමුත් මේක තුල වමකී රසවින්දනයක් තියෙනවා. ඒ රසවින්දනය තුලම මම විශ්වාස කරනවා කෙනෙකුගේ විඥානයේ යම් පැත්තක් දියුණු වෙනවා. ඒ දියුණුවම සමාජයේ ඉන්න හැමෝටම මගෙන් කරන්න පුළුවන් ඉල්ලීම තමයි මේක. යහපත් සමාජයකට ඒ තමගේ දැනුම ප්‍රඥාව ඒ තියෙන අවබෝධය නාභිගත කරන්න. එතකොට අපි බලාපොරොත්තු වෙන මේ සුන්දර සමාජයක් නිර්මාණය කරගන්න පුළුවන්. සමාජය සුන්දර වෙනකොට අපිත් සුන්දරයි. සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මම විශ්වාස කරන්නේ. හොඳයි. ඒ විශ්වාසයත් සමග අපි ඔබට ආරාධනා කරනවා කලාවට පිවිසෙන්න, කලාවට ආදරය කරන්න, ඔබටත් සුන්දර ඉදිරි ගමනක් තිබේවි. ඉතින් අද දවසේද කරෙක්ට් වැඩසටහන සමගින් අපිත් එක්ක එකතු වෙලා මේ සුන්දර කතා භාගෙ නෙගියේ සංජීව එදිරිසිංහ කලාකරුවා ඔබතුමාට අපගේ ගෞරවනීය ස්තුතිය සමගින් අයිබෝවන් කියලා අයිබෝවන් විශ්වාසන නිමාවටපත් කරනවා. විටක සුන්දර වූත් විටක කර්කශ වූත් මිනිසා හා නොමිනිසා අතර බැඳෙන්නා වූ හුදෙක් සංකල්පමය ඥාතිත්වයේ හැඳින්වීම සමාජයයි. සමාජය සුන්දර කරන්නට සමාජයේ ඉදිරිගමන වෙනුවෙන් කැපවී කටයුතු කළ කැපවී කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව කතා නොකරන පුද්ගලයන් වෙන්නත් පුළුවන්. අපි මේ සියලු දෙනා පිළිබඳව අපේ වැඩසටහන් තුළින් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ද කැරක්ටර් ඉදිරි වීඩියෝ සඳහා යොමු වන්නට අපගේ channel එක subscribe කරලා තියාගන්න.